අයිබෝවන් සුබ දවසක්. මගේ නම ගණිතු බාලසූරිය. මේ මගේ දෙවෙනි ලයිව් ස්ට්‍රීම් වීඩියෝ එක. මම ගිය සතියේ ලයිව් ස්ට්‍රීම් වීඩියෝ එකක් කරා. ඒක මගේ පර්සනල් ප්‍රොෆයිල් එකේ කරේ. දෙවෙනි වීඩියෝ එක තමයි මම මගේ පේජ් එකේ කරන්නේ. මොකද වැඩිපුර ප්‍රමාණයකට බලන්න පුළුවන් හින්දා. හරි. අද අපි බලන්න යන්නේ මම ගිය සතියේ ඕගලන්ට මතක ඇති අප්ලෝඩ් කරා ෆොටෝ එක. ඒ ෆොටෝ එක එඩිට් කරන හැටි තමයි බලන්නේ. මේක තමයි මම එඩිට් කරන්න යන ෆොටෝ එකේ JPEG වර්ගයේ ඡායාරූපය. මේක තමයි අපි අද එඩිට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයගලන්ට එඩිට් කරන්න යන ඡායාරූපය මොකක්ද කියලා පොඩ්ඩක් පෙන්වන්නම්. එතකොට ඔයගලන්ට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේක තමයි අද අපි එඩිට් කරන්න යන ඡායාරූපය. මේක එඩිට් කරේ කොහොමද කියලා තමයි අද මේ ටියුටෝරියල් එකේදී කතා කරන්නේ. හරි. එහෙනම් ඉස්සලාම අපි වෙන්දට වගේම කරන පළවෙනි දේ තමයි අපි ගන්න ඡායාරූප ටික ලයිට් රූම් වලට ඉම්පෝට් කරන එක. ඒක කරන්න ලේසි. ඔයාට තියෙන්නේ ඔයා ගත්ත රෝ ෆයිල්ස් ටිකයි JPEG ටිකයි ඔක්කොම ලයිට් රූම් වලට ගෙනල්ලා මේ ලයිබ්‍රරි කියන කොටසේදී මේ වගේ ඩයලොග් එකක් එයි. ඊට පස්සේ තමන්ට ඕන ෆොටෝස් ටික මෙතනින් සිලෙක්ට් කරලා ඉම්පෝට් කරන්න. හරි. මේ තින්නේ අපි ඉම්පෝර්ට් කරගත්ත ඡායාරූප ටික. මෙතනදී මේ ෆොටෝ එක දැම්මට පස්සේ ගොඩක් දෙනෙක් අහපු කාරණාව තමයි මේ ඡායාරූපයේ සෙටින්ග්ස්. මෙන්න මේ ඡායාරූපය තමයි අපි එඩිට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක බැලුවොත් ඔයාට පේනවා මෙන්න මේ ඡායාරූපය. මේ ඡායාරූපය බැලුවොත් පේනවා මේ ඡායාරූපය අරන් තියෙන්නේ F අගය 4ක් සහ 250 seconds තමයි මේක shutter speed එක ISO 200. ඇයි F4 වගේ අගයක් භාවිතා කරේ? මොකද සාමාන්‍ය landscape ඡායාරූප අපි ගනිද්දී F4 වගේ අගයක් භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් 7 හෝ ඊට ඉහළින් තියෙන F අගයක් තමයි භාවිතා කරන්නේ. හැබැයි මෙතනදී F4 වගේ අගයක් යන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙතනදි මම වැඩිපුරම සැලකිලිමත් උනේ shutter speed එක. අපි දන්නවා exposure triangle එකේදී ක්‍රම තුනකට අපි exposure එක balance කරනවා. ISO වලින්, shutter speed වලින් සහ aperture එකෙන්. ওই තුන මොන විදිහට balance කරත් අපිට පුළුවන් medium exposure එකක් හදාගන්න. හැබැයි මෙතනදි මම වැඩිපුර අවධානය යොමු කරේ shutter speed එක. ඇයි ඒ? අපි දන්නවා shutter speed එක අඩු කරන්න motion එක බොහොම සුමට වෙලා තමයි ඡායාරූපය ලැබෙන්නේ. එහෙම නැත්නම් අනිත් පැත්තට ගත්තොත් මේ වගේ මුහුදක් අයිනේ වගේ ගන්න ඡායාරූපයක් shutter speed එක ගොඩක් අඩු කරොත් මුහුද silky look එකක් එනවා. එහෙම නැත්නම් වතුර බොහොම සීරුවෙන් ගලා යන පෙනුමක් එනවා. සහ ඒත් එක්කම අපිට අහිමි වෙන දේ තමයි රැල්ල වැල්ලට ගොඩ වදින එක. එහෙම නැත්නම් රැල්ලේ තියෙන motion එක අපිට නැති වෙනවා. මම මෙතනදී උනන්දු වෙච්ච එකම දේ තමයි රැල්ලේ motion එක තියාගන්න එක. මේ ඡායාරූපය බැලුවොත් පේනවා මට අවශ්‍ය වුණා මේ ඡායාරූපයේ තියෙන සජීවී බව ආරක්ෂා කරගන්න, මේ රැල්ලේ තියෙන මෝෂන් එක ඒ විදිහටම කැප්චර් කරගන්න. ඔයාලට බැලුවොත් පේනවා මේ ඈතින් පේන්නේ, මොකද මේ අපි වෙබ් එකට දාන්න විතරක් නෙමෙයි මේ ඡායාරූප ගන්න. මොකද මේ ඡායාරූපය print කරාට පස්සෙත් අපිට ඒ අවශ්‍යතාවෙත් ඒ ෆීල් එක තියෙන්න ඕනේ. ඒකින්ද මම මෙතනදී අවධානය යොමු කරේ මේ මෝෂන් එක පවත්වාගෙන යන්න. එතකොට මෝෂන් එක පවත්වාගෙන යන 250 වගේ මේ ඡායාරූපයේ 250 වගේ seconds වගේ shutter speed එක ගියොත් ඡායාරූපය අඳුර වෙනවා. මේක තමයි මම තෝරගත්ත ඡායාරූපය. මේකෙදි F වගේ 4ක් තියාගන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව ආලෝක තත්ත්වය පාලනය කරන්න ඕනේ හින්දා. ISO 200 වගේ මට ISO වලින් ඕන නම් වැඩි කරන්න තිබ්බා. හැබැයි ISO වැඩි කරන්න ඡායාරූපයට noise එක තුන වැඩි. ඒකෙන් හින්දායි මම මෙතනදි F4 වගේ එකක් ලබා ගත්තේ. ඊට අමතරව මේක bracket කරපු ඡායාරූපයක් සහ මේක handheld tripod එකක් භාවිතා කරේ නැහැ. එක ඡායාරූපයක් මම ගන්නවා 60 seconds වලින්, අනිත් එක 15 seconds වලින් තමයි ගන්නෙ. කොහොමත් මගේ base exposure එක වෙන්නේ මෙන්න මේ ඡායාරූපය. මේ ඡායාරූපය බැලුවොත් පේනවා තරමක් අඳුරුයි වගේ. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඡායාරූපේ ගත්ත කැමරාව පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබ්බා. මේ කැමරාවේ තියෙන හොඳ ඩයිනමික් රේන්ජ් එකක්, ඒ වගේම ලෝ ලයිට් එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති බව මම දන්නවා. මොකද මේක
A7R2 වර්ගයේ කැමරාවකින් ගත්තේ. හරි, මේක තමයි ඡායාරූපය ගැන විස්තරය. දැන් අපි බලමු මේක කොහොමද ප්‍රොසෙස් කරන්න කියලා. මේ ඡායාරූපය බැලු බැලමටම පේනවා මේ ඡායාරූපයේ තරමක් අඳුරුයි වගේ. ඒ සඳහා මම කරන්නේ ඉස්සලාම අපි මේ ඩීටේල්ස් ටික අයින් කරගමු. I අකුර එකපාරක් ප්‍රෙස් කරලා වට ඕන ආයෙත් ගන්න පුළුවන්. I අකුර මේ විදිහට ප්‍රෙස් කිරීම මගින්. හොඳයි. මේ ඡායාරූපය අරගෙන මම කරන්නේ ඩෙවලොප් කියන කොටසට යන එක. මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම ෆොටෝෂොප් වලින් කැමරා රෝ එකකින් කරන්න පුළුවන්. හරි. ඉස්සලම් මම කරන්නේ මේකේ බේසික් සෙටින්ග්ස් වලට කලින් ලෙන්ස් කරෙක්ෂන් කියන කොටසට ගිහිල්ලා ක්‍රෝමැටික් ඇබරේෂන් එකක් තියෙනවා නම් ඒක රිමූව් කරගෙන සහ එනේබල් ප්‍රොෆයිල් කරෙක්ෂන්ස් කියන එකකින් ලෙන්ස් එකේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් වීනියට් ඉෆෙක්ට් එකක් තියෙනවා නම් ඩිස්ට්‍රෝෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හදාගන්න එක. මතක තියාගන්න මම මේ ප්‍රොසෙස් කරන්නේ රෝ වර්ගයේ ඡායාරූපයක්. හරි. ඊළඟට මම යනවා බේසික්ස් කියන කොටසට. අපි මේ පල්ලෙහා පැනල් එකත් තව ටිකක් පොඩි කරගමු. හරි. මේකත් වැඩන්නේ. ඉස්සලම් මම කරන්නේ මේකේ තියෙන ඕවරෝල් එක්ස්පෝස් එක හදාගන්න එක. මේක තමයි මං ඡායාරූපය ලබාගත්ත වෙලාවේ තිබ්බ ඔරිජිනල් එක්ස්පෝස් එක සහ ඔරිජිනල් වයිට් බැලන්ස් එක. මීට වඩා පොඩ්ඩක් වෝම් ලුක් එකක් තිබ්බා. ඔයාලට බැලුවොත් පේනවා කෙල්වින් අගේ තියෙන්නේ 5400යි මේ ඡායාරූපෙදී. මට අවශ්‍යයි මේක තව ටිකක් වෝම් ලුක් එකකට ගන්න. ඒක හින්දා මම පොඩ්ඩක් විතර මේක වෝම් කරගන්නවා. අපි කෙල්වින් අගේ වෙනස් කරගමු මේක 6000 හැටියට. බැක්ස්ලෑෂ් කීයකින් ඔයාට පුළුවන් පෙර සහ පසු තත්ත්වය බලන ඡායාරූපේ. හරි, මේක තමයි වයිට් බැලන්ස් එක හදාගත්ත ඡායාරූපය. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපයේ පහළ කොටස තරමක් අඳුරුයි. ඒකින්ද මට අවශ්‍යයි මේ පහළ කොටස විතරක් එළිය කරගන්න. මේ සඳහා මම භාවිත කරනවා ග්‍රැජුවේටඩ් ෆිල්ටර් එකක්. මෙන්න මේ අයිකන් එක සිලෙක්ට් කරලා පල්හැ ඉඳන් උඩට මෙන්න මේ ආකාරයෙන් මං ග්‍රැජුවේටඩ් ෆිල්ටර් එකක් දාගන්නවා. එතකොට මේ ෆිල්ටර් එකට අදාළ සෙටින්ග්ස් තමයි මේ පෙන්වන්නේ. අර බේසික්ස් කියන එකේ තිබ්බ සෙටින්ග්ස් නෙමෙයි. ඒ සෙටින්ග්ස් ටිකම අපිට ඒ වැලියුස් ටිකම තියෙනවා මේ ෆිල්ටර් එකට අදාළව. දැන් මම වෙනසක් කරොත් මේ ඡායාරූපයට ඒක අදාළ වෙන්නේ මේ ෆිල්ටර් එක භාවිතා කරපු ප්‍රදේශයට විතරයි. මම මේක එක්ස්පෝස් එක ටිකක් වැඩි කරගන්නවා මට අවශ්‍ය ප්‍රමාණයට වෙනකන්. මතක තියාගන්න මේ කිසිම දෙයක් නියතියක් නෙමෙයි. ඔයාගේ ෆේව එක අනුව තමයි මේ සියලුම දේවල් තීරණය වෙන්නේ. ඔයාට කැමති නම් ඔයාට කැමති අගයක් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ ෂැඩෝස් වැඩි කරගන්නවා. මං කිව්වා අපි මොන කැමරාවෙන් ඡායාරූපය ගත්තත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. එහෙම නැති වුණොත් අපි ගන්න ඡායාරූපයේ අවුට්පුට් එකට ඒක බලපානවා. මේක ගත්තේ හොඳ හයි රෙසලූෂන් කැමරෙකින්. මෙගාපික්සල්ස් 42ක් තියෙනවා. ෆෝකස් පොයින්ට් 399ක් තියෙනවා. හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා. ඒකෙන්ද මම දන්නවා මේ ඡායාරූපය හයිලයිට්ස් සහ එක්ස්පෝස් එක පස්සේ වැඩි කරා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බරපතල ගණයේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේක හොඳ වර්ගයේ ඡායාරූපයක් හින්දා මම දන්න හින්දා. හරි. ඊට පස්සේ මම කරන්නේ ඔයාලට පේනවා මේ පොල් ගස් තියෙන තැන්වල ක්ලිප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ නිල් පාටින් පෙන්වන කොටස් අන්ඩ එක්ස්පෝස් වෙලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඔයාට මේක බලා ගන්න පුළුවන්. මේ කොටස පොඩ්ඩක් එක්ස්පෝස් එක හදා ගන්නවා. ඒ සඳහා මම නැවතත් ග්‍රැජුවේටඩ් ෆිල්ටර් එකක් භාවිතා කරලා මේ හරියට විතරක් ෂැඩෝස් ප්‍රමාණය වැඩි කරනවා. හරි, අපි මම මුලින්ම එකපාරක් කරන්නම්. ඔයාලට මිස් වුණා නම් මේ සියලුම දේවල් මෙතනින් මම රීසෙට් කරගන්නම් ෆොටෝ එක. ඉස්සලම් මම කරේ මේකේ කෙල්වින් අගය 6000 වෙනකම් වැඩි කරගත්තා. ඊට පස්සේ මම කරේ මේ ඡායාරූපයේ පහළ කොටසට ග්‍රැජුවේටඩ් ෆිල්ටර් එකක් භාවිතා කරලා
එක්ස්පෝස් එක සහ ෂැඩෝස් වැඩි කරගත්තා. හරි, මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපේ මෙන්න මේ පොල් ගස් තියෙන කොටසට පොඩ්ඩක් අන්ඩ එක්ස්පෝස් වෙලාගේ තියෙනවා. සූම් කරලා බැලුවොත් පේනවා මේ හරි අන්ඩ එක්ස්පෝස් වෙලා තියෙන්නේ, ක්ලිප් වෙලා තියෙන්නේ බ්ලැක් ඒරියා එක. මෙතන හිස්ටෝග්‍රෑම් එකේ මේ ත්‍රිකෝණයක් වගේ අයිකන් එකක් තියෙනවා. මෙතන මේක සිලෙක්ට් කරාම වට පුළුවන් අන්ඩ එක්ස්පෝස් වෙලා තියෙන කොටස අඳුර ගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ කොටසට ග්‍රැජුවේටඩ් ෆිල්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ මේ කොටසේ විතරක් ෂැඩෝස් ඕපන් කරගන්නවා සහ එක්ස්පෝස් එක මේ කොටසට විතරක්. හැබැයි දැන් වාට බැලුවොත් පේනවා මම මේ එක්ස්පෝස් එක වැඩි කරොත්, එහෙම නැත්නම් වාට මේ පල්ලහැට ගිහිල්ලා මෙතන මේ ෂෝ සිලෙක්ටඩ් මාස්ක් ඕවලේ කියන එක දාගත්තොත් වාට පේනවා මේ ඡායාරූපේ මේ ෆිල්ට් එකට අදාළ කරන, එහෙම නැත්නම් මේ ෆිල්ට් එකට ඇප්ලයි කරන සීලුම් ඉෆෙක්ට්ස් මේ රතු පාටින් පෙන්වන හැම ඒරියා එකටම අදාළ වෙනවා. ඒක ප්‍රශ්නයක්. අපිට ඕනේ මේ පොල් ගහ තියෙන කොටසට විතරයි මේ අපි දාන එක්ස්පෝස් එක වැඩි කරන එක අදාළ වෙන්නේ. ඒ සඳහා මම කරන්නේ මේ ෆිල්ට් එක සිලෙක්ට් කරලා මෙතනින්, හැබැයි මේ මම දැන් පෙන්වන්න යන කොටස තියෙන්නේ Lightroom 7.0 කියන වර්ෂන් එකේ විතරයි. එහෙම නැත්නම් Lightroom CC 2018 කියන වර්ෂන් එකේ විතරයි. රේන්ජ් මාස්ක් කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස. මේ කොටසෙන් අපිට පුළුවන් අපි දාගන්න මාස්ක් එක රේන්ජ් එකකට විතරක් අදාළ කරගන්න. මෙතනදී අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා, එකක් කලර් සහ ලුමිනන්ස් කියන එක. මෙතනදී මම යනවා ලුමිනන්ස් කියන එකට. දැන් මම මෙතනදී රේන්ජ් එක හදනවා මේ ෆිල්ට් එක ඇප්ලයි වෙන්න ඕනේ කොහෙටද කියලා. දැන් වාට බැලුවොත් පේනවා මන් දාපු මාස්ක් එක අදාළ වෙලා තියෙන්නේ අර පොල් ගස් තියෙන ඒරියා එකටම විතරයි. අනිත් කොටසට අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඕකේ කරගන්නවා. ඒ කොටස අපැහැදිලි නම් කියන්න මම ආයෙත් ඕගලන්ට පැහැදිලි කරන්නම්. දැන් මම මේ ෆිල්ට් එකට දාන සියලුම ඉෆෙක්ට්ස් අදාළ වෙන්නේ අර පොල් ගස් ටිකට විතරයි. එක්ස්පෝස් එක වැඩි කරත් ඒ ටිකට විතරයි අදාළ වෙන්නේ. පිටිපස්සෙන් ඉර පායන සීන් එකට ඒක අදාළ වෙන්නේ නැහැ. හරි. දැන් අපේ ඡායාරූපයේ මූලික කරුණු ටික මම සිදු කරලා ඉවරයි. තව පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඡායාරූපේ මම තව වෙන එක්ස්පෝස් එකක් පෙන්වන්නම්. මෙන්න මේ වගේ එක්ස්පෝස් එකකදී වට පේනවා අහස මීට වඩා ගොඩක් අඳුරුයි සහ ඩ්‍රැමැටික් ලුක් එකක් තියෙනවා. ඒකින්ද මම කරන්නේ අපි ප්‍රොසෙස් කරන ඡායාරූපෙත් ඒ විදිහටම අහස තව ටිකක් ඩ්‍රැමැටික් කරගන්නවා. ඒකට මම භාවිතා කරන්නේ ග්‍රැජුවේටඩ් ෆිල්ට් එකක්ම තමයි. ඉහළ සිට පහළට මේ ආකාරයෙන් ෆිල්ට් එකක් දාලා ඒ ෆිල්ට් එකේ සෙටින්ග්ස් රීසෙට් කරන්න පුළුවන්. මේ කලින් දාපු සෙටින්ග්ස් තියෙන හින්දා ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ මේ උඩ කොටස විතරක් පොඩ්ඩක් අන්ඩ එක්ස්පෝස් කරලා මේකේ කන්ට්‍රාස්ට් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා මේ ආකාරයෙන්. මේ සියලුම දේවල් කරේ ග්‍රැජුවේටඩ් ෆිල්ට් එක සහ රේඩියල් ෆිල්ට් එකෙන් විතරයි. එක්ස්පෝස් තුනක් භාවිතා කරේ නැහැ. තනි එක්ස්පෝස් එකෙන් සහ මම මේ ෆොටෝෂොප් වලට ගෙනිච්ච නැහැ. මේක මම කරේ සම්පූර්ණ ලයිට් රූම් වලින්. ඊට පස්සේ මට අවශ්‍යයි මෙන්න මේ ඉර පායන කොටස විතරක් මීට වඩා වෝම් ලුක් එකකට ගන්න. මේ ඡායාරූපේ ඩෙප්ත් එක තියා බැලුවොත් ඔයාලට පේනවා මේකේ කලර් ඩෙප්ත් එකක් හොඳ එකක් තියෙනවා. අහස නිල් වර්ණයක්, ඉර පායන එක තැඹිලි වර්ණයක්. මට ඕනේ මේක හයිලයිට් කරන්න. ඒකින්ද මම මේකේ කලර් කන්ට්‍රාස්ට් එක වෙනස් කරගන්න නැවතත් මෙතන ගිහිලා බ්‍රෂ් ටූල් එක අරගෙන අපි මෙතනින් ඔන් කරගමු අපේ දාන සිලෙක්ෂන් එක පේන්න ඕනේ හින්දා මෙන්න මේ ටික් එක දාලා
බ්‍රෂ් සයිස් එක පුළුවන් වෙනස් කරන්න කොටු වරහන් වලින්. මෙන්න මේ වගේ ඉර පායන කොටස විතරක් සිලෙක්ට් කරනවා. කලින් වගේම තමයි මේ සිලෙක්ෂන් එකත් අනවශ්‍ය ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. මේ පොල් ගස් වලට සහ වේරලට මට අවශ්‍ය මේ එළිය කොටස, එහෙම නැත්නම් හයිලයිට් ඒරියා එක විතරක් සිලෙක්ට් කරගන්න. මේ සඳහා මම කරන්නේ අපේ බ්‍රෂ් එකට අදාළව තියෙන සෙටින්ග්ස් වල පල්ලෙහාට ගිහිල්ලා රේන්ජ් මාස්ක් කියන එක ඔන් කරගන්නවා. රේන්ජ් මාස්ක් කියන එක ඔන් කරගන්නවා. මෙතනින් ලුමිනන්ස් කියන එක තමයි මම ආයෙත් තෝරගන්නේ. ඊට පස්සේ මට පුළුවන් මෙතනින් රේන්ජ් එක සිලෙක්ට් කරන්න. මේක අදාළ වෙන්න ඕනේ හයිලයිට් ඒරියා එකට විතරක් හින්දා. හරි. දැන් ඔයාලට පේනවා මේක අදාළ වෙන්නේ අපි ඡායාරූපයේ හයිලයිට්ස් තියෙන කොටසට විතරයි මම දාපු ෆිල්ටර් එක අදාළ වෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ ඕවර්ලේ එක ඔෆ් කරගන්නවා. දැන් මම දන්නවා මම සිදු කරන සියලුම වෙනස්කම් අදාළ වෙන්නේ හයිලයිට් කරපු ඒරියා එකට විතරයි. මේ හැරි මම ටෙම්පරේචර් එක වෙනස් කරගන්නවා සහ හයිලයිට්ස් අඩු කරගන්නවා. ඊට ටින්ට් එකත් පොඩ්ඩක් වැඩි කරගමු. දැන් මේ ඡායාරූපය මම මුල් ඡායාරූපයත් එක්ක පෙන්වන්නම්. බැක් ස්ලෑෂ් කී එකකින් වාට පුළුවන් මුල් සහ පසු ඡායාරූප බලන්න. මේ තියෙන මුල් ඡායාරූපය, මේ තියෙන්නේ පසු ඡායාරූපය. මේක 95%ක්ම ඡායාරූපය මේ වෙද්දි ප්‍රොසෙස් කරලා අවසන්. තව පුංචි පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා, අපි ඒ ටිකක් කරමු. වට බැලුවොත් පේනවා, ඒක හොඳට බැලුවොත් විතරයි පේන්නේ, මේ ඡායාරූපයේ වටේ පොඩි කළු පාට ෆ්‍රේම් එකක් වගේ, එහෙම නැත්නම් වීනියට් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒක හොඳයි. මොකද සෙන්ට් එකට එහෙම නැත්නම් මේ වටේ කළු පාට වෙලා මැද එළිය වුණාම අවධානය යොමු වෙන්නේ මැදට. හැබැයි මේ වටේ තියෙන අඳුරු ගතිය මට තව ටිකක් අඩු කරගන්න ඕනේ. ඒ සඳහා මම කරන්නේ ලෙන්ස් කරෙක්ෂන් එකේ අපි ඉස්සලා මෙතන ප්‍රොෆයිල් කරෙක්ෂන් කරගත්තා. හැබැයි මැනුවල් කියන එකට ගිහිල්ලා මේ වීනියටින් කියන එක මම පොඩ්ඩක් වයිට් පැත්තට ගෙනියනවා. එහෙම නැත්නම් දකුණු පැත්තට ගෙනියනවා. එතකොට ඔයාලට පේනවා මේ ඡායාරූපේ වටේ තියෙන අර වීනියට් එක, එහෙම නැත්නම් කළු පාට ෆ්‍රේම් එකක් වගේ තියෙන ඒ ස්වභාවය තරමක් ඈත් වෙනවා. හරි. මේ තමයි අපි ඡායාරූපය ප්‍රොසෙස් කරගත්තට පස්සේ තියෙන පෙනුම. අන්තිමට තමයි මම මේ ඡායාරූපේ වයිබ්‍රන්ස් සහ සැචුරේෂන් වැඩි කරන්නේ. වයිබ්‍රන්ස් සහ සැචුරේෂන් දෙකක් තියෙනවා. ඒක භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. වයිබ්‍රන්ස් කියන එක වැඩි කරොත්, සැචුරේෂන් කියන එක වැඩි කරොත් ඡායාරූපයේ සමස්ත වර්ණම වැඩි වෙනවා. ඔයාලට බැලුවොත් පේනවා මේ ඡායාරූපයේම තියෙන වර්ණවල තීව්‍රතාවය වැඩි වෙනවා. හැබැයි වයිබ්‍රන්ස් කියන එක වැඩි කරොත් ඡායාරූපේ ස්කින් ටෝන්ස්, එහෙම නැත්නම් රතු තැඹිලි කහ වගේ වර්ණ එච්චරටම වැඩි වෙන්නේ නැහැ. වෝම් කලර්ස් ඒ විදිහටම තිබිලා, එහෙම නැත්නම් සුළු ප්‍රමාණයකින් වැඩි වෙලා අනිත් වර්ණ තමයි වැඩි වෙන්නේ. මෙතනදි මට අවශ්‍ය කරන්නේ වයිබ්‍රන්ස් නෙමෙයි, මෙතනදි මට වැඩි වෙන්න ඕනේ සැචුරේෂන්, එහෙම නැත්නම් ඕවර්ඕල් මේකේ තියෙන මේ ඡායාරූපයේ තියෙන වර්ණ. මම මෙතනදී පහක් දීලා වයිබ්‍රන්ස් එකත් 20ක් වගේ අගයක් තියාගමු. හරි. මේ තියෙන මුල් ඡායාරූපය, මේ තියෙන පසු ඡායාරූපය. හරි. අන්තිමට මම කරන්නේ මේ ඡායාරූපය බැලන්ස් කරන එක. මේ ඡායාරූපේ ප්‍රභාත් මේ ඡායාරූපය එඩිට් කරන්නේ Lightroom CC 2018 version එකේ. වාට මේ වැඩ ටිකම කරන්න පුළුවන් Photoshop සමග කැමරා රෝ භාවිතා කරලා. මම මේ ඡායාරූපයම කැමරා රෝ එකේ භාවිතා කරලා පෙන්වන්නම්. ඊට පස්සේ මම කරන්නේ ලෙන්ස් කරෙක්ෂන් සමා වෙන්න, ලෙන්ස් කරෙක්ෂන් එකට පහලින් තියෙන මේ ට්‍රාන්ස්ෆෝම් කියන කොටසේ මෙතනදී ලෙවල් කියන එක තෝරගන්න එක. එතකොට මේ ඡායාරූපය තිරස් අක්ෂයට සාපේක්ෂව ලෙවල් වෙනවා. ඒක වාට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතනදී මේක ඔෆ් කරලා මේ උඩින් තියෙන ක්‍රොප් ටූල් එකට ගිහිල්ලා එතන පල්ලෙහා තියෙනවා මේ අඩි රූලක සලකුණක්.
මේක සිලෙක්ට් කරලා ඔයාගේ තිරස් අක්ෂය මේ විදිහට අඳින්න පුළුවන්. ඒත් ඡායාරූපය කෙලින් කරගන්න පුළුවන් මේ විදිහට. මේක තමයි දැන් ඡායාරූපය ප්‍රොසෙස් කරලා අවසන් හරිම විදිහට. මුල් ඡායාරූපේ නැවතත් පෙන්වුවොත් මේ තියෙන මුල් ඡායාරූපය, මේ තියෙන්නේ පසු ඡායාරූපය. මතක තියාගන්න, මෙතනදී මං ඡායාරූපයට අනවශ්‍ය විදිහට ඩීටේල් ඇඩ් කරන්න ගියේ නැහැ, කලර්ස් වෙනස් කරන්න ගියේ නැහැ. මං කරේ මේ ඡායාරූපයේ තියෙන ඕවරෝල් ඩීටේල් මගේ මං ඇහැට දෙකපු ප්‍රමාණයට ගත් එක විතරයි. එහෙම නැතුව මේකට ෆිල්ටර්ස් ගොඩක් දැම්මොත් මේක ආටිෆිෂල් වෙනවා. එතකොට මේ ඡායාරූපයේ තියෙන ගුණාත්මක භාවය නැති වෙනවා. හරි, මේ තමයි අපි එඩිට් කරගත්ත ඡායාරූපය. මේක පුළුවන් රයිට් ක්ලික් කරලා එක්ස්පෝර්ට් ගිහිල්ලා, නැවතත් එක්ස්පෝර්ට් ගිහිල්ලා එක්ස්පෝර්ට් ලොකේෂන් එක මෙතනදී තෝරගෙන මෙතනදී පුළුවන් ඔයාට රීසයිස් කරගන්න. උදාහරණයක් හැටියට මෙතනදී ඉමේජ් සයිසින් කියන එකේදී ලොง එජ් එක 2048ක් දීලා PNG ෆෝමැට් එකෙන් මේක සේව් කරොත් ඔයාට පුළුවන් මේක Facebook අප්ලෝඩ් කරන්න රෙසලූෂන් වලට ඩැමේජ් එකක් නොවි. හරි, ඊට පස්සේ ෂාප්නින් කියන එකදී මෙතන ෂාපන් කරන්න පුළුවන් අපිට ස්ක්‍රීන් එකට ස්ටෑන්ඩඩ් හැටියට. මේ මේ ගැන වැඩිපුර තොරතුරු තියෙනවා මගේ YouTube channel එකේ. ඔයා ඒකට ගිහිල්ලා බලන්න. YouTube වල ගණිදු VFX කියලා ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගණිදු බාලසූරිය කියලා ටයිප් කරන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන ලොකු විස්තරයක්. දැන්ට මම මේක කෙලිම එක්ස්පෝර්ට් කරනවා. මේ තියෙන්නේ අපි ප්‍රොසෙස් කරගත්ත ඡායාරූපය, අවසාන ඡායාරූපය. තාම එක්ස්පෝර්ට් වෙනවා. ඔව්, දැන් හරි. මේ තමයි අපි ප්‍රොසෙස් කරගෙන අවසාන කරගත්ත ඡායාරූපය. මම මේ ක්‍රියාවලියම පැහැදිලි කරන්නේ නැතුව බොහොම ඉක්මනින් Photoshop වල කරලා පෙන්නන්නම් කැමරා රෝ එකත් එක්ක. මේ ප්‍රොසෙස් එකේ කොහේ හරි මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම එතකොට ඒකට උත්තරේ දෙන්නම්.
මේ තමයි මං ඒ ඡායාරූපෙ නෙමෙයි ඊට හා සම වෙනත් ඡායාරූපයක් ඒ ඡායාරූපය කැමරා රෝ එකකින් ප්‍රොසෙස් කරූපෙ හැටි අර ක්‍රියාවලියෙම මේ විදිහට කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න රේන්ජ් මාස්ක් කියන ඔප්ෂන් එකේ ඉන්නේ Lightroom අලුත්ම වර්ෂන් එකේ සහ කැමරා රෝ අලුත්ම වර්ෂන් එකේ විතරයි. ඔයාගේ කැමරා රෝ වර්ෂන් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන් හෙල්ප් යටතේ Adobe plugins වල කැමරා රෝ කියන එකට ගියොත් ඔයාගේ දැනට තියෙන වර්ෂන් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 10.3 කියන වර්ෂන් එක. මීට හා සමානම වර්ෂන් එකක් තමයි Lightroom වල ඉන්නේ. මේ වර්ෂන් එක ඇවිල්ලා 7.3 කියන වර්ෂන් එක. එතකොට ওই රේන්ජ් මාස්ක් කියන ඔප්ෂන් එක ඉන්නේ මේ අලුත්ම සංස්කරණ දෙකේ විතරයි. මේ තමයි අද අපි ප්‍රොසෙස් කරපු ඡායාරූපය. මේක මගේ දෙවෙනි Lightroom සහ Landscape පිළිබඳ ටියුටෝරියල් එක, එහෙම නැත්නම් ලයිව් ස්ට්‍රීම් එක. ඔයාට මේ ලයිව් ස්ට්‍රීම් එක බලා ගන්න පුළුවන් මගේ Facebook page එකේ තියෙනවා. මීට අදාළව Landscape Photography with Ganitu Balasuri කියලා group එකක්. මේකට සම්බන්ධ වෙන්න අපි ප්‍රශ්න තියෙනවා නම් කතා කරගමු. අලුත් දේවල් හොයා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ group එක තියෙන්නේ photos දාන්න නෙමෙයි Landscape Photography ගැන කතා කරන්න. ඒ group එකට සම්බන්ධ වෙන්න. ඊට අමතරව පුළුවන් ඔයාට මං කලින් edit කරපු process කරපු photos සහ videos බලන්න මගේ YouTube channel එකකින්. YouTube වල ගණිතු බාලසූරිය කියලා search කරන්න. එහෙම නැත්නම් ගණිතු VFX කියලා search කරන්න. කොහොම search කරත් ඔයාට හොයා ගන්න පුළුවන්. හරි. එහෙනම් ලබන සතියේ ඉරිදා හතටත් මේ වගේම live stream එකක් ගේනවා Landscape Photography ගැන. එහෙනම් අදට මම සමුගන්නවා. මගේ නම ගණිතු බාලසූරිය. සුබ දවසක්.